කටයුතු කරන්නට යෙදෙන්නේ නාවල පදිංචි ලීලා සුමනා කුසුමා ගාමිනී රංජනී නිමල් යන සහෝදර සහෝදරියන් සහ ලලනි ගීතානි රංජිත් ගුණසේකර හා ධර්මසිරි ලියනගේ යන ඥාති සහෝදර සහෝදරියන් හා මුණුබුරු මිනිවිරියන් ඇතුළු පිරිස විසේ අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඉතාමත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ හොරණ සීල ස්වාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක ධූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේව ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතින් ඇරයුම් කරනවා මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරුවනේ සාදු 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 සමන්ත චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ මේ බණ අහන ඔබ හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා පින්තුනි බණ අහද්දී අප්‍රමාණ ආසාවක් ධර්ම ශ්‍රවණය පිණිස හිතේ ඇති කරගෙන ඔබ බණ අහන්නට ඕනේ ඒකට ධර්මයේ කියන්නේ සුසුසති බණේසීමේ ආසාව කියලා ඔබ අහලා ඇති අපේ බෝසතාණන් වහන්සේ දහම්සොඬ රජතුමා හැටියට රජකම් කරපු එක ආත්මයක් ගැන මේ දහම්සොඬ රජුරෝ රජතුමාට රාජ සභාවේදී දවසක් අහන්න ලැබුණා අතීතේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා වැඩ සිටියාලු ඒ බුදුරජාණන් වහන්සේලා දෙව්මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් ධර්මයේ දේශනා කරාලු ඒ බණහලා බොහෝ පිරිසක් දෙව්මිනිසුන් විශාල පිරිසක් සංසාර දුකින් නිදහස් වෙලා උතුම් නිවන කරා වැඩම කරාලු මේ වගේ කට කතාවක් තියෙනවා හැබැයි ඒ වෙනකොට බුද්ධ ශූන්‍ය කාලයක් එදා දහම්සොඬ රජතුමා ඒ රජකම් කරන කාලේ ලෝකෙ බුද්ධ ශූන්‍යයි බුද්ධ ශූන්‍යයි කියලා කියන්නේ බුදු කෙනෙක්ගේ බණපදයක් ලෝකෙ අහන්න නැති කාලයක් බුදු බණ අහන්න නැති කාලයක් ධර්මයේ ලෝකෙන් අතුරුදහන් වෙච්ච කාලයක් එතකොට අතීත ගැන ඔහොම කට කතාවක් තියෙනවා දහම්සොඬ රජුරවන්ට මේ ගැන ආරංචි වුණාට පස්සේ පුදුම ආසාවක් ඇති වුණා අනේ මටත් බණක් අහන්න එක ගාතාවක් එක බණපදයක් කොහොම හරි බණපදයක් දන්න කෙනෙක් හොයාගන්න ඕන කියලා ඒ වෙලාවේ අඬබෙර කරුවන් ඉස්සර රජ කාලේ මිනිස්සුන්ට පණවිඩ යවන ක්‍රමේ තමයි අඬබෙර කරුව පිටත් කරන රජුරෝ අඬබෙර කරුවන් සිව් දිසාවට පිටත් කරා යම් කිසි කෙනෙක් අතීතේ වැඩ සිටිය බුදු කෙනෙක්ගේ බණපදයක් ඒ ධර්මයෙන් කොටසක් හරි දන්නවා නම් දහම්සුන්ට රජතුමා ධර්මය අහන්න ආසයි රජතුමාට මේ බණපදය ඇවිල්ලා කියලා දුන්නොත් මෙපමණ තෑගි භෝග දෙනවා කියලා තෑගි භෝග ගැනත් විස්තරයක් එක්ක අඬබෙර කරුවන් පිටත් කරා හැම තැනම අඬබෙර ගැහුවා
බණපදයක් දන්න කෙනෙක් නැහැ. අවසානයේ රජුරෝ මාලිගාවේ තියෙන වටිනා වස්තුව මාලිගාව ඉදිරියේ ගොඩ ගහලා අනබෙර කරුවන් පිටත් කර රන් රිදී මුතු මැණික් බණපදයක් කියන කෙනෙකුට මෙන්න මේ වස්තුව එහෙම් පිටින් තෑගි කරනවා කියලා. ඒත් නැහැ. අවසානයේ මේ වස්තුව දෙගුණ තෙගුණ කරා හැමතැනම අනබෙර ගැහුවා. ඒත් නැහැ. ඊළඟ අනබෙරේ ඇරියා කවුරු හරි බණපදයක් බුදු කෙනෙක්ගේ බුදු බණපදයක් දන්න කෙනෙක් රජතුමාට ඇවිල්ලා මේ බණපදේ කිව්වොත් මගේ රාජ්‍යම ඔහුට පරිත්‍යාග කරනවා, ඔහුට රජකම දෙනවා, මම රාජ්‍ය අතහැරලා යනවා බණ අහලා. ඒත් බුදු බණපදයක් දන්න කෙනෙක් ඒ රාජ්‍යේවත් ඒ අසල රාජ්‍යකවත් හිටියේ නැහැ. ධර්මයේ අහන්න තිබ්බ ආසාව නිසාම දහම්සොඬ රජුරෝ මේ ගැනම හිතලා හිතලා දවසක් රජුරෝ හිතනවා බුදුබණ පදයක් නොදන්න රටක මේ ලෝකෙක මොන රජකන්ද, මම මේ රජකම අතහැරලා ධර්මයේ හොයාගෙන යනවා. ධර්මයේ වෙනුවෙන් රාජ්‍ය අතහැරියා. රජකම අතහැරලා මාලිගාවෙන් එළියට බැහැලා රටවැසියෝ හඬා වැළපෙද්දී ධර්මයේ හොයාගෙන පිටත් වෙලා ගියා. මට මේ රජකම වැඩක් නැහැ. බණ පදයක් අහන්න නැති ලෝකෙක මොන රජකන්ද කියලා රජකම අතහැරියා. ඒ වෙනකොට ඉසිවරු තාපසවරු යම් යම් ධර්මයේ කියන අය හොයාගෙන හොයාගෙන ගියා. ඒ අය මොන මොනවා හරි කියනවා. හැබැයි කියනවා අනේ අපි බුදුවරුන්ගේ ධර්මේ නම් දන්නේ නැහැ. අපි දන්නේ මේවා කියලා එයාලගේ අදහස් කියනවා. කොහොම ඇවිදගෙන ගිහිල්ලා ගිහිල්ලා මහා වනාන්තර මැදින් ඇවිදගෙන ධර්මයේ හොය හොය යද්දී දවසක් දහම්සොඬ රජුරුවන්ට හිතුණා දැන් බණපදයක් දන්න කෙනෙක් මට මුණ ගැහිලා මගෙන් යමක් ඉල්ලුවොත් මට දෙන්න දෙයක් නැහැ. මං රාජ්‍ය අතහැරියා, වස්තුව අතහැරියා. දැන් ඒවා මට අයිති නැහැ. දැන් මට කියලා තියෙන්නේ මගේ ජීවිතේ විතරයි. කවුරු හරි කෙනෙක් බණපදයක් දන්න කෙනෙක් මට ධර්මයේ කියලා දුන්නොත් මං ඔහුට ජීවිතේ පූජා කරනවා. එක්ක 16ක් හැටියට හරි ඔහු ළඟ ජීවිත කාලෙම මං ජීවිත පූජාවකින් ඔහු ළඟ කටයුතු කරනවා. ඔහොම හිතද්දි මේ සිතුවිල් අරමුණු වුණා සක්‍ර දෙවියන්ට, සක් දෙවිඳුන්ට. පිංගතුනි, අපේ බෝසතාණන් වහන්සේ පාරමී පුරාගෙන එන මේ දීර්ඝ සංසාර ගමනේ උන්වහන්සේට පාරමී පුරන්න සක්‍ර දෙවියන් තරම් උපකාර කරපු කෙනෙක් දෙවියන් අතර නැතුව ඇති. පාරමී ධර්ම පුරනකොට ඔබ දන්නවා පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට. සම්බුද්ධත්වයේ පිණිස පාරමී පුරාගෙන යන බෝසතාණන් වහන්සේලා දස පාරමී ධර්මයන් පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට 30 ආකාරයකට සම්පූර්ණ කරනවා. ධර්මයේ වෙනුවෙන් මගේ ජීවිතේම පූජා කරනවා කියන සිතුවිල්ල හිතට තදින්ම ආපු වෙලාවේ සක්‍ර දෙවියන් කල්පනා කරා බෝසතාණන් වහන්සේ මේ පාරමී පුරාගෙන යන මහා පින්වන්ත රජුරෝ පරමත්ත පාරමිතාව පුරන්න ඒ සිතුවිල්ලට මං අනුග්‍රහ කරන්න ඕනේ. ඒ වෙලාවේ සක්‍ර දෙවියන් විශාල යක්ෂයෙක් විදියට වෙස් වලාගෙන අර මහ වනාන්තරයේ රජුරු ඉදිරියට කැලේ ඇතුලෙන් මතු වුණා. මේ යක්ෂයා දකිනකොට ඕන කෙනෙකුට බය ඇති වෙනවා. බයක් ආවා. හැරිලා පැනලා දුවන්න හිතුණා. දුවන්න හදනකොට මේ යක්ෂයා කියනවා, "හා හා, ඔබ හොයන දේ මන් දන්නවා. අතීතේ වැඩ සිටිය බුදු කෙනෙක්ගේ බණපද කීපයක් මන් දන්නවා." ඒ වෙලාවේ හිම්ම නතර වුණා. කාගෙන් හරි කමක් නැහැ බුදු බණපදයක් අහන්න මේ සියලු කැපකිරීම කරගෙන යන ගමන. ඒ වෙලාවේ කියා හිටියා වැඳ වැටුණා, "අනේ යක්ෂය, ඔබ දන්න බණපදයක් මට කියලා දෙන්න, මං ඉල්ලන ඕන දෙයක් දෙන්න, මගේ ජීවිතේ වුණත් පූජා කරන්න." ඒ වෙලාවේ මේ යක්ෂය ඈනුමක් කරලා බඩ අත ගාලා, "මං හොඳට ඕම බඩකින් ඉන්නේ" කිව්වා. "දවස් ගානකින් මට ආහාරයක් ලැබිලා නැහැ. මං ඔබ මරාගෙන කනවා" කිව්වා. ඒත් හිතට බයක් ආවේ නැහැ. දැන් ජීවිත ආසාව අතහැරලා ඉන්නේ ධර්මයේ වෙනුවෙන්. හැබැයි දහම්සොඬ රජුරු බුද්ධිමත් රජතුමා කියනවා, "කලින් මාව මැරුවොත් බනහන්නේ කවුද? ඉස්සල්ලා මට ඒ ධර්මී කියන්න, දන්න බුදුබණ පදේ මට කියලා, ඊට පස්සේ මාව මරාගෙන කන්න කියෝ. මම මගේ ජීවිතේ ඔබට පූජා කරන්න." ඒ වෙලාවේ මේ යක්ෂයා කියනවා, "මට උඹ විශ්වාස නැහැ" කියව. බණ ටික අහලා පැනලා දිව්වොත් ඒ නිසා අපි දෙන්නටම එකඟ වෙන්න පුළුවන් තැනකට එමු කියව.
වටපිට බලද්දී විශාල කන්දක් ළඟ තියෙන විශාල පර්වතයක්. කිව්වා ඔබ මේ පර්වත මුදුනට නැගලා අන්න අර ගල උඩ ඉඳන් පහළට පනින්න. ඔය පනින වෙලාව ඇති මන් දන්නේ එක බණපදයයි එක ගාථාවයි. මං කෑ ගහලා ඔබට ඇහෙන්න මේක කියන්නම්. ඒක අහගෙනම මගේ කටට පනින්න කිව්වා. ඒත් කැමති වුණා. අවසානෙ එකඟ වුණා. එදා අපේ බෝසතාණන් වහන්සේ අර පර්වත මුදුනට නගිනවා පියවරෙන් පියවර හිතනවා අතීතේ වැඩ සිටිය බුදු කෙනෙක්ගේ බණපදයක් මට ඇසේවා ඇසේවා. ඒ අතීත බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් මගේ ජීවිතේම පූජා වේවා පූජා වේවා. ඒ ධර්මයේ උදෙසා මගේ ජීවිතේ පූජා වේවා. බුදු ගුණ සිහි කර කර හිතට අර අතීත බුදුරු තාම උන්වහන්සේලා දැකලා දන්නේ මොනවත් නැහැ. හැබැයි බණපදයක් අහන්න තියෙන ආසාව නිසා අතීත බුදුරු හිතෙන් සිහි කරලා ඒ ධර්මයේ සිහි කරලා දැඩි අදිෂ්ඨානෙන් බණපදයක් මට ඇසේවා. මගේ ජීවිතයේ මේ ධර්මයේ උදෙසා පූජා වේවා කියලා අර පර්වතෙන් පහළට පැන්න. යක්ෂයෙක් වගේ වෙස්වලාගෙන පහළ හිටියේ සක්‍ර දෙවියන්. ඒ වෙලාවෙම යක්ෂ ස්වරූපයෙන් අතහැරලා අහසට පැන නැගලා දිව්‍ය ස්වරූපයෙන්ම මේ රජ්ජුරුවන්ව දෑතින්ම පිළි අරගෙන අහසින් මෙක් කරගෙන ගියා දිව්‍ය ලෝකෙට. සක්‍ර දෙවියන්ගේ ආසනේ මතම වඩා හිඳවලා බොහොම ගෞරවයෙන් අතීත බුදුරු දේශනා කරන ධර්මයේ කියලා දුන්නා. ධර්මයේ හිත පැහැදෙව්වා. ආපහු රාජ්‍යයේ කිනල රජකමේ පිහිටෙව්වා. ඔබ අහලා ඇති මේ කතාව දහම්සොඬ රජතුමා ගැන අපේ බෝසතාණන් වහන්සේගේ සංසාර ජීවිතය. දැන් බලන්න පින්වතුනි අපේ බෝසතාණන් වහන්සේ සසරේ එක බණපදයක් අහන්න මොනතරම් සංසාරේ කැපකිරීම කරගෙන ආපු ගමනක්ද? පුංචි කාලයක් නෙමෙයි සාරා සංකේය කල්ප ලක්ෂයක්. අසංකේය හතරකුත් මහා කල්ප ලක්ෂයක්. දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා මේ දසපාරමී ධර්මයන් පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගෙන ඇවිල්ලයි මේ මහා බද්ද කල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ඔබත් මම සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන. පින්වතුනි අද මේ වෙනකොට මේ බණපදය අහන මේ මොහොත වෙනකොට අපි මනුස්ස ලෝකේ ජීවත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2560 ගානක් ගත වෙච්ච කාලෙක මේ වෙනකොට ධර්මය පරම්පරාවෙන් පරම්පරාවට බොහෝ කාලයක් පැමිණිලා අතීතේ දහස් ගණන් මහරහතන් වහන්සේලා ලෝකේ වැඩ සිටියේ ධර්මයේ පුරුදු කරපු ලක්ෂ ගණන් පිරිස ලෝකේ වැඩ සිටියේ කාල පහු කරගෙන ආපු කාලයක් මේ. හැබැයි පරම්පරාවෙන් පරම්පරාවට අපි මේ ජීවත් වෙන්නේ ධර්මයේ එන්න බැබලෙන යුගයක නෙමෙයි. ඔබ මම අපි කවුරු ජීවත් වෙන්නේ ධර්මයේ එන්න පිරිහිලා පිරිහිලා අවසන් වෙලා තව නොබෝ කාලෙකින් අනාගතේ තව අවුරුදු ගාණක් යන තැන මේ ධර්මයේ අතුරුදහන් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා චක්‍රවර්ති සීහනාද කියලා සූත්‍රය. ඒකේ බුදුරජාණන් වහන්සේ පෙන්නා මහණෙනි මේ මිනිස් ආවිස අඩුවෙලා අවුරුදු 10ට මිනිස්සුන්ගේ ආවිස අඩු වෙන කාලයක් එනවා. තව වැඩි කාලයක් නැහැ ඒකට. දැන් ඔබ බලන්න අපේ බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2500 ගානකට පෙර උන්වහන්සේ ලෝකේ පහළ වෙලා වැඩ සිටිය කාලේ එදා ලෝකේ ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 120යි. සාමාන්‍ය ආයු අපේක්ෂා උපරිම නෙමෙයි. සාමාන්‍ය ආයු අපේක්ෂනේ. ඒ කාලේ බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් නිරෝගීව වැඩ සිටියා. උන්වහන්සේ ගැන එතකොට ඔබට හිතේ ආ උන්වහන්සේ නම් කල්ප ගණන් නිරෝගී සම්පත්තිය වෙනුවෙන්ම පාරමී පුරාගෙන ආපු නිසානේ කියලා. අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාභීන්ගෙන් අග්‍රම කෙනා අවුරුදු 150ක් වැඩ හිටියා. ගිහි ශ්‍රාවකයෝ ගැන හිතන විසාඛා උපාසිකාව දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක් විසාඛාව අවුරුදු 120ක් නිරෝගීව විසාඛාව ගැන දේශනාවල සඳහන් වෙනවා වයසට ගියත්
විසාකාව සසරි දම්පින් කම් කරපු පුණ්‍ය ශක්තියත් එක්ක කාය ශක්තියකින් යුක්ත තරුණ පෙනුමෙන් පංච කල්යාණී විසාකාව තුල වයසට ගියා රැකිලා තිබුණා කියලා. නිකන් හිතන්න අද දරුවෙක් දෙන්නෙක් තුන් දෙනෙක් හම්බෙච්ච අම්මා කෙනෙක්. ඔබට එක පාට මේ දරුවෝ 20ක් කියපු ගාම හිතෙන්න පුළුවන් අම්මෝ ඕක කොහොමද විශ්වාස කරන්න කියලා. ඔබම හිතන්න මීට පරම්පරා දෙකකට කලින් අද මේ ඉන්න අම්මලට එක දරුවයි දෙන්නයි. හැබැයි ඔබ බලන්න මීට පරම්පරා දෙක තුනකට පෙර ඔබේ ආච්චිලා ඒ පරම්පරාවල් වල පවුලක 8 දෙනෙක් 10 දෙනෙක් 12 දෙනෙක් දරුවෝ 14 15 හිටපු පවුල හිටියා. පරම්පරා දෙක තුනක් යනකොට ඇස් පනා පිටම මොනතරම් දරුවෝ බිහිවීම අම්මලගේ කාය ශක්තිය පිරිහිලාද කියලා බලන්න. විසාකාව ගැන ඕනේ ඔබ නිකන් ඔබ දන්න දැනුමේ මේ පරම්පරා දෙක තුනකට එහා හිතන්න. දැන් ඔබ හිතන්න ඔබේ ආච්චිලාගේ කාලේ දරුවෝ 10-12 දෙනෙක් හිටපු ගමේ ඉන්න ආච්චිලා දිහා බලන්න. ඒ අය මේ පෞද්ගලික රෝහල් වලට ගිහිල්ලා විශේෂඥ වෛද්‍යවරු යටතේ මේ දරුවෝ ගැන වෙනම පරීක්ෂණ කරලා ස්කෑන් කර කර දරුවා බලලා ඔහොම රෝහල් වල දරුවෝ ලැබුණා නෙමෙයි. ගෙවල් වල දරුවෝ බිහි වුණේ. ගමේ ඉන්න වින්නඹ අම්මා කෙනෙක් මේ විශේෂඥ වෛද්‍යවරියක් එනව නෙමෙයි. ඇවිල්ලා පෙකනිවැල කපලා දරුවා බිහි වෙන්න උදව් කරේ ගමේ ඉන්න අම්මා කෙනෙක්. ඒ අම්මලා ගෙවල් වල වැඩ ඔක්කොම කරා. දරුවා බිහි වෙලා ගෙවල් අතු ගන්න එක උයන එක පිටිකොටන එක අර ගෙදර දොරේ වැඩ ඔක්කොම කරගෙන දරුවෝ 10ක් 12ක් හදාගත්තා මීට පරම්පරා දෙකකට පෙර. හැබැයි අද වෙනකොට පරම්පරා දෙකක් දිහා බලත් අද ජීවත් වෙන අම්මලා එක දරුවෙක් දෙන්නෙක් ලැබෙනකොට ඇඟ වැහැරිලා එක්ක කොන්දේ අමාරුව ඉනෙන් පල්ලෙහා පණ නැහැ එක්ක දරුවා බිහි වෙන්න ගිහිල්ලා ඔන්න සීස කරන්න ගිහිල්ලා ස්නායුවක් කැපුණා කියයි මොනවා හරි ප්‍රශ්නයක් මොනවා හරි ආබාධයක් ජීවිත කාලෙම ඊට පස්සේ කොන්දේ අමාරුව කකුල් වල අමාරුව දණිස් අමාරුව බේත් කර කර කායි ශක්තිය පිරිහිලා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලයේ විසාකාව අවුරුදු 120ක් නිරෝගී වී කාලේ ආවිෂ වැඩි. අද වගේ මේ අවුරුදු 60-70ක් නෙමෙයි. අවුරුදු 120ක් නිරෝගීව හිටියා දරුවෝ 20 දෙනෙක් බිහි කරපු අම්ම කෙනෙක්. එහෙනම් අපිට පේනවා මීට අවුරුදු 2500 ගානකට පෙර මේ ලෝකේ ජීවත් වෙච්ච මිනිස්යන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වැඩි අදට වඩා ගොඩක් වැඩි. අවුරුදු 40කින් 50කින් විතර ආයුෂ වැඩි මීට වඩා. දැන් අද වෙනකොට බලන්න අපි ජීවත් වෙන ඔබ මේ අපි ජීවත් වෙන ලෝකේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 70 75 80 ওই වගේ ආයුෂ ශක්තිය. ඔය අතර මොන තරම් විපත් තියෙනවද කියලා බලන්න අද. දැන් මේ වසංගතය දිහා බලන්න. මොන තරම් වේගෙන් ලෝකෙ මේ වසංගතය පැතිරීගෙන පැතිරීගෙන යනවද? මොන දවසකට දහස් ගණන් මිනිස්සු ලෝකෙ මිය යනවද? දස දහස් ගණන් මිනිස්සු මැරෙනවා. ලක්ෂ ගණනින් රෝගේ ව්‍යාප්ත වේගෙන ව්‍යාප්ත වේගෙන යනවා. හැබැයි අපිට දැන් බලන්න මිනිස්යන්ගේ මේ මානසික ස්වභාවය අනතුර සාමාන්‍යකරණය වෙන හැටි. ඔබම හිතන්න මීට අවුරුදු 1000කට පමණ පෙර මේ වසංගතය ඉස්සල්ලාම දැනගත්ත හොයාගත්ත කාලය. සමහර වෙලාවට මේ රෝගේ ඉස්සල්ලාම රෝගේ වැළඳිච්ච අය ලංකාවේ හම්බෙන්නත් කලින් මිනිස්සු පෙරුම් කායම් බඳින්න මේ වත්වල ගැට ගහගෙන කොත්තමල්ලි බෙහෙත් පැකට් දේශීය ඖෂධ ආහාර මේවා ගැන හොය හොය කොච්චර පරිස්සම් වෙන්න උත්සාහ ගත්තද පළවෙනි රෝගියා දෙන්න ලංකාවෙන් හම්බෙනකොට මොනතරම් මිනිස්සු බය වුණාද තැති ගත්තද ඒ මුල්ම කාලේ රෝගීන් හම්බෙච්ච ගෙවල් දොරවල් වල ඔබ බලන්න සමහර අයගේ මහා පහත් හැසිරීමේ කාලේ ගමෙන් රෝගියෙක් හොයාගත්තාම ඒ පවුලම සමහරට ඒ ගෙවල් ළඟින් යන්නේ ඒ පලාතෙන් යන්න බයයි ඊළඟට මිනිස්සු ඒ මිනිස්සුන්ව කොන් කරන්න නොඑක් විදිහට ඒ වගේ පහත් දේවල් පවා මිනිස්සු තුළ ඇති වුණා ඇයි මේ විශාල බයක් මිනිස්සුන්ට මේ රෝගිය ගැන එක්කිනා දෙන්න 10-15 දෙනා රෝගීන් හොයාගන්නකොට රටම වහගෙන මාස ගානක් රට ඇඳිර නීතිය දාගෙන මුළු රටක් ලොක්ඩවුන් කරගෙන මිනිස්සු බයි කොච්චර පීඩාවල් මැද්දේ සමහර වෙලාවට අමුතුවෙන් වහන්න ඕනෙත් නැ මිනිස් එළියට බහින්න බයයි ගෙවල් වහගෙන ගේට් වහගෙන
ළඟ ගෙදර කෙනෙක් ආවත් ඈත ඉඳන් ඇහෙන්න කතා කරන්නේ. එතකොට මෙහෙම හිටපු මිනිස්සු දැන් බලන්න මේ රෝගේ දවසින් දවස සිය ගණන් 7-800 පහුගිය කාලේ අපේ රටේ රෝගීන් හම්බුණා. යන්තම් මිනිස්සු ඒ කියන සෞඛ්‍ය පුරුදු පිළිපැදීමත් එක්ක ටික 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 අඩුවෙලා 100, 150, 200 මට්ටමට දිනක වාර්තා වෙන රෝගීන්ගේ ප්‍රමාණය අඩුවේගෙන ආවා. නමුත් පසුගිය සිංහල හින්දු අලුත් අවුරුද්දත් එක්ක මිනිසුන්ගේ නොසැලකිල්ල මේක මේ රජයක් කියලා නීති දාගෙන බය කරගෙන හැම වෙලාවෙම කියලා මෙහෙම හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබ තේරුම් ගත යුතුයි මේකේ භයානකකම. ඔබ තේරුම් ගත යුතුයි පින්වතුනි, ලෝකේ මේ වෙනකොට 130කට අධික පිරිසක් ලෝකේ ජනතාවක් මේ වෙනකොට මේ වසංගතෙන් මිය ගිහිල්ලා අවසානයි. දවසකට කී දහහක් මිනිස්සු මරණයට පත් වෙනවා. මේ වෙනකොට කෝටි ගණනාවක් රෝග වාහකයන් බවට පත් වෙලා දුක් විඳිනවා. සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළා දැන් ලෝකේ ඔක අඩු වෙලා යනවා, දැන් මේ ලෝකේ බෙහෙත් වර්ග වැක්සින් වර්ග හොයා ගන්නවා, දැන් ලෝකේ කොච්චර එන්නත් කරනවද, මේ මොන වැක්සින් මොන එන්නත් හොයාගත්තත් ඊයේ පෙරේදා දවස්වල ලෝකේ දිනක වාර්තා වෙච්ච වැඩිම රෝගීන් ප්‍රමාණය 850,000කට වඩා රෝගීන් පෙරේදා දවසේ එක දවසකට ලෝකේ වාර්තා වෙලා තියෙනවා. එතකොට හිතන්න මේ තමයි මේ වසංගතයේ තියෙන උපරිම මට්ටමට ලෝකේ වර්ධනය වෙච්ච කාලේ. අසල්වැසි ඉන්දියාව දිහා බලන්න මොනතරම් අසරණද මිනිස්සු, මොනතරම් මහ පාරවල් වල රෝහල් වල ඉදිරි පිට පාරවල් වල වැටිලා පණා දිනන ඔක්සිජන් එකක් දෙන්න විදියක් නැහැ, සෞඛ්‍ය සේවේ ප්‍රමාණවත් නැහැ. අසල්වැසි ඉන්දියාවේ මිනිස්සු ඒ තරම් අසරණ වෙලා. ඒ නිසා පින්වතුනි, ඔබ පුදුමාකාර වගකීමක් ඇතුව ජීවිතේ කටයුතු කළ යුතු කාලය. ඒ නිසා පහුගිය මාසේ, පහුගිය දවස් කීපේ, අවුරුදු සති දෙක මේ දවස් කීපේ තුල රෙදි ගන්න කඩවල් වල, පාරවල් වල පොර කාගෙන උත්සව වල මේ හැම දෙයක් එක්කම උද්ඝෝෂණ බලන්න, මේ වසංගතයක් තිබුණත් හැමදාම දවසක කොළඹ දවස ගාන ඉහෙන් පෙළපාලිනවා, උද්ඝෝෂණ එනවා, කඳුළු ගෑස් කනවා, රෙහි දුවනවා, මෙහි දුවනවා, හැමදාම මොනවා හරි උද්ඝෝෂණයක්. එතකොට මේවත් එක්ක බස්වල කෝච්චිවල තෙරපීගෙන කිසි වගකීමක් නැතුව අපිට සමාහර පහසුකම් නැති වෙන්න පුළුවන්, අපිට ඒ තරම් දියුණු රටවල් වල තරම්. හැබැයි ඔබ අපි දකිනවා මිනිස්සුන්ගේ ඡායාරූප මේ අන්තර්ජාලයෙන් ප්‍රවෘත්ති විකාශනවල සමාජ මිනිස්සු මුඛ ආවරණයක් පැලඳගෙන හිටියත් සමහරලාට කතා කරන්නේ ඒක පල්ලෙහාට දාලා. එතකොට මෙන්න මේ වගකීමක් රහිතව මේ කටයුතු කිරීම තුල අද මේ වෙනකොට ආයෙමත් දවසකට 700-800 ගණන් වාර්තා වෙන මට්ටමට දිනෙන් දින රෝගේ ව්‍යාප්ත වෙන. ඒ නිසා පින්වතුනි, අනාගත ඉදිරි මාස 2-3 අපිට ඉතාම තීරණාත්මක කාලයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඉදිරි පින්කම්, වෙසක් වැඩසටහන්, පොසොන් සමට ඇසල අනාගතේ අපිට ගිය අවුරුද්දෙත් අපිට එහෙම වුණා, කරන්න දෙයක් නැහැ. ඊට කලින් අවුරුද්දේ පාස්කු බෝම්බ ප්‍රහාරයත් එක්ක ඒ කාලෙත් වෙසක් පොසොන් කාලවල අපිට ඒ හරියට පින්කම් කරගන්න බැරි වුණා. ඊළඟ පාර එනකොට වසංගතයේ රටම වහගෙන හිටියා. දැන් මේ අවුරුද්දේ ආයෙමත් වර්ධනය වීමත් එක්ක අපිට ආයෙමත් වෙනදට වඩා තවත් වගකීමෙන් කටයුතු කරන්න කාලයක් එනවා. ඒ නිසා අපිට කැපකිරීම කරන්න වෙනවා. ඔබ පුළුවන් තරම් ඔබේ ආරක්ෂාව වගේම අන් අය ගැන හිතන්, ඔබ නොසැලකිලිමත්ව කටයුතු කරොත් ඔබේ දරුවෝ, ඔබේ දෙමව්පියෝ, ඔබේ පවුල, මේ විතරක් නෙමෙයි ඔබේ හිතවතුන් ඥාතීන් විශාල පිරිසක් අනතුරේ හෙළන, ඔබ නොදැනුවත්කම නොසැලකිල්ල නිසාම ඔබ තවත් පිරිසකගේ ජීවිත අනතුරේ හෙළන අවාසනාවන්ත පුද්ගලයෙක් බවට පත් වෙන්න එපා. වගකීමෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න. පිංගතුනි, අපේ ඉතිහාසයේ තියෙන සිදුවීම් දිහා බැලුවත් දැන් බලන්න ඔබ සුනාමි ව්‍යසනය දවසින් දවස ලෝකෙ විපත් ව්‍යසන කරදර මොන තරම්ද. සුනාමි ආවට පස්සේ තමයි අපි දැනගත්තේ
මිනිස්සුයි ජාතක පොත් වහන්සේ තුල මේ වගේ කතා මුහුදු ගොඩ ගැලීම් ගැන අතීත තිබුණා අපි වහලා තිබුණට මිනිස්සු මේවා විශ්වාස කරේ නැහැ. ඔබ අහලා තිබුණා කැලණිතිස්ස රජුරුවක් ඒ කාලේ කැලණිතිස්ස මහරහතන් වහන්සේව මේ විදියට අමානුෂික ලෙස උන්වහන්සේව ඝාතනය කරලා අර තෙල් කටාරමක දාලා අවසානයේ ඒ මහරහතන් වහන්සේ කටාරම මත ඉහළ සමාපත්තියෙන් උන්වහන්සේ වැඩ සිටියා. හැබැයි උන්වහන්සේ දැක්ක මේක උන්වහන්සේගේ පෙර අකුසල විපාකයක්. උන්වහන්සේගේ ආවිෂ ගෙවිලා අවසානයි. උන්වහන්සේ අවසානයේ පිරිනිවන් පෑ. මේ රජුරෝ කේන්තියෙන් පිරිනිවන් පාපු මහරහතන් වහන්සේගේ වදකයන්ට අණ කරා අතපය කෑලි කොටස් වලට කපලා මුහුදට විසි කරපල්ලා කියෝ. මහා සාගරේ සාගරයට අධිග්‍රෝහිත දේවතාවරු මණිමේකලා දෙවඟන මහා සාගරයට අධිග්‍රෝහිත දිව්‍යාංගනාවක් හැටියට සඳහන් වෙයි. අපි සමහරලාවට නොසිතන දේවල් මේ මහා පොළව ජලය අහස සුළඟ මේවට අධිග්‍රෝහිත දෙවිවරු ගැන වලාහක සංයුක්ත මේ වගේ දේශනාවල සඳහන් වෙනවා. දෙවියන් කෝප වුණා. දේව කෝපයක් එක්ක මහා මුහුද රට ඇතුළට ගම්මාන යට කරගෙන රට ඇතුළට මුහුද ගොඩ ගැලුවා කියලා අපේ ඉතිහාසයේ තියෙනවා. හැබැයි කාලයක් යනකොට සමහරු ඕවා කොහෙද ඕවා නිකන් ප්‍රබන්ධ කතා ඕවා ඒ කාලේ කවුද දැක්කේ අද මේ කවුද ඉන්නේ ඔය වගේ නොයේක් දේවල් එක්ක ඕවා මේ චිත්‍ර කතා ඕවා පන්සලේ ඇඳලා තිබ්බට පරණ පොතේ තිබ්බට ඕවා වෙන්න පුළුවන්ද කී කී ඔන්න හිටියා. හැබැයි අපිට සුනාමිය ආවා. මේ ව්‍යසනෙක මුහුදක් ගොඩ ගලලා රටක් විනාශ වෙන්න පුළුවන් කියන කාරණේ අන්න දැන් මිනිස්සුන්ට තේරුණා. ඒ වගේ අපිට ජාතක පොත් අහංසී තුල තියෙන කාරණා අපි ආයෙමත් මතු කරලා කතා කර සමුද්‍ර වාණිජ ජාතකයේ කියලා ජාතක පොතේ සඳහන් වෙනවා. අපේ බෝසතාණන් වහන්සේ එක්තරා ආත්මයක නැව් සිය ගණනක් අරගෙන වෙළඳාම යන නාවික පිරිසකගේ නාවික ප්‍රධානී. එතකොට බෝසතාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එදා නාවික ප්‍රධානිය නැව් ගණනාවක වෙළඳ බඩු මුට්ටු පුරෝගෙන රටින් රටට ඒ කාලේ වෙළඳාම යන වෙළඳ නාවිකයෙක්. ඔහොම යනකොට හදිස්සියෙම කුණාටුවකට හසු වෙලා අර නැව්වල ගමන් මාර්ගය වෙනස් වුණා. ගමන් මාර්ගය වෙනස් වෙලා මේ නැව්වල රුවල් අර සූලඟෙන් යන මාර්ගය වෙනස් වෙලා මේවා කැඩිලා නැව් ගහගෙන ගිහිල්ලා වෙනත්ම දූපතකට මේ නැව් කොහොම හරි දූපතකට නැව් කීපයක් ගොඩ ගැහුවා. දැන් දවස් ගානක් මුහුදේ ආහාරත් නැතුව ඔහොම ඇවිල්ලා කුණාටුවෙන් යන්තම් බේරිලා ඔහොම ඇවිල්ලා අර දූපතට ආවට පස්සේ මේ දූපත පුදුම ලස්සන පුංචි දූපතක්. මල් පිරිලා පළතුරු ගස්වල පුදුම ලස්සනයි. ආහාර පාන අඹ නොයේක් ජාතිය පළතුරු පිරිච්ච මහා පළතුරු වනය. හරිම ලස්සන පරිසරයක් තියෙන දූපතක්. අර නැව්වලින් මේ දූපතට පැනලා ගොඩ ආවට පස්සේ මේ අය හිතූ විදිහට මේ දූපතේ හෙදුවනවා මෙහෙදුවනවා ගස්වල නගිනවා අතු කඩනවා. ඉක්මනට බෝසතාණන් වහන්සේ උන්වහන්සේ නුවණ තියෙන කෙනෙක්. උන්වහන්සේ ප්‍රඥාවන්ත කෙනෙක්. සසරි පාරමී පුරාගෙන ඉන මේ ප්‍රඥාවන්ත බෝධිසත්ත්ව නාවික ප්‍රධානියා තමන්ගේ නාවික පිරිස සියලු දෙනාම එකතු කරලා ඒ අයට උපදේශක් දුන්නා. ඒ අයට කියා හිටියා මේ දූපත දෙවියන් අරක් ගත්ත. මේ ගස්වලට අධිග්‍රෝහිත දෙවිවරුයි නෞක්ෂ දේවතාවරු පර්වත දේවතාවරු සීමස්තක දේවතාවරු දෙවියන් අරක් ගත්ත භූමියන්. ඒ නිසා මේ දූපතේ පළතුරු කඩා ගන්න මල් නෙලා ගන්න හැබැයි ගස් කොළන් විනාශ කරන්න එපා. ගස් කපන්න ගස් කොළන් විනාශ කරන්න යන්න එපා. දෙවියන් කෝප වෙන්න පුළුවන්. ඒ වගේම මේ දූපතට හානි කරන තැන් තැන්වල මල මුට්ට කරලා අපිරිසිදු කරලා තැන් තැන්වල මේ දූපත විනාශ කරන්න එපා. අපි දවස් කීපයක් ඉඳලා කොහොම හරි මේ නැව්වල රුවල් ටික හදාගෙන මෙතනින් අපි ආගමු. ඒ ඉන්නකන් බොහොම කීකරුව මේ ස්වභාව ධර්මයට පරිසරයට ආදරය කරගෙන ඉන්න කීව. මේක පිළිගත්ත ටික දෙනෙක් මොකද කරේ? ඒ අය බොහොම ගෞරවයෙන් පරිසරයට ස්වභාව ධර්මයට ආදරය කරමින් අර ගස්වල මල් කඩාගත්තට ගහ විනාශ කරේ නැහැ.
ගහේ පළතුරු කඩාගත්තට ගස් විනාශ කරේ නැහැ. ස්වභාව ධර්මයට හානි නොකර පරිසරය ආරක්ෂා කරමින් මේ දූපතේ හිටියා. ඔය අතර තව කණ්ඩායමක් හිටියා හිතුවක්කාර කියන දේ අහන්නේ නැති. හිතුවක්කාර අර නාවික ප්‍රධානියත් එක්ක ආපු පිරිසක්. මේ අය කියන්න ගත්තා ඔය කියන ඒවා ඔය ඌවා කවුද පිළිගන්නේ මේ අපේ පිනකට ලැබිච්ච භූමිය. අපි ඌවක් ගණන් ගන්න ඕනේ නැහැ. ඔය ගස් කපාපල්ලා. පුළුවන් තරම් මේවා විනාශ කරපල්ලා. අපිට ඕන විදියට මේක කාලා බීලා විනාශ කරගෙන ඉමු කියලා දැන් ගස් කපනවා. ගහේ පළතුරු ටික කඩා ගන්න ඕනේ නමුත් නිකමට ගස් කපලා දානවා. ගස් පෙරලනවා. භූමිය විනාශ කරනවා. තැන් තැන් වල මල මුත්‍ර කරනවා අපිරිසිදු කරනවා. මේ විදියට භූමියම අපිරිසිදු කර කර විනාශ කර කර අපවිත්‍ර කර කර මෙහෙම ඉන්නකොට දේවතාවරු කිපුණා. අර දූපතට අධිග්‍රෝහිත දෙවියන් කිපිලා මහා සාගරේ කලබලා විශාල ජල පහරකින් මේ පිරිස විනාශ කරන්න අනතුරක් කරන්න දෙවියන් කෝප වෙලා මේ අය සැලසුම් කරා. මතක තියාගන්න දෙවිවරු කියන්නේ ඔක්කොම සම්මාදිට්ඨිකයි නෙමෙයි. දෙවියන් අතර දෙවියන් කියන්නේ කෙලෙස් සහිතයි. දෙවියන්ටත් කෝපය ඇති වෙනවා. කෙලෙස් සහිතයි ද්වේෂය ඇති වෙනවා. තරහ යනවා කිපෙනවා. දෙවියන් අතරත් පලිගන්නයි ඉන්නවා. සම්මාදිට්ඨික මාර්ගඵලලාභී දෙවිවරු මෛත්‍රී සහගතව කටයුතු කරාට කෙලෙස් සහිත මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඉන්නවා. හැබැයි ඒ වෙලාවේ මේ දෙවියන් අතර හිටපු පින් ඇති දේවතාවුරු බැලුවා හැමෝම නරක නැහැ. මෙතන ඉන්නවා සිල්වත් ගුණවත් පින් ඇති බෝසතාණන් වහන්සේ නමක් ඉන්නවා. ඔහුට හිතයිසී පින්වන්තයි ඉන්නවා. ඒ අය මේ විපතට කලින් බේරන්න ඕන කියලා එදා රාත්‍රී බෝසතාණන් වහන්සේ ඉදිරියේ දේවතාවෙක් පෙනී සිටියා. පෙනී ඉඳලා කිව්වා බෝසතාණන් වහන්සේට පෙනී ඉඳලා කිව්වා ඔබ හෙට උදෑසනින් ඔබේ නාවික පිරිස අරගෙන ඉක්මනින් මේ දූපතෙන් එළියට යන්න. ඔබ ඉක්මනින් යන්න. දෙවියන් කෝප වෙලා තියෙන්නේ. මේ ගස්කොළන් විනාශ කළ පරිසරය විනාශ කිරීමත් එක්ක මේ භූමියට අධිග්‍රෝහිත දේවතාවරු කිපිලා කෝප වෙලා ඉන්නේ. හෙට විශාල ජල පහරකින් මොහොද කලඹලා ජල පහරකින් මේ පිරිසට අනතුරක් වෙන්න පුළුවන්. ඊට පෙර උදේ පාන්දරින් ඔබේ පිරිස අරගෙන යන්න කියෝ. බෝසතාණන් වහන්සේ මේක හිතට ගත්තා. පසුවදා උදේම තමන්ගේ නාවික පිරිස වෙළඳ පිරිස එකතු කරලා කිව්වා ඊයේ රාත්‍රී දේවතාවෙක් මට පෙනී හිටියා. මෙන්න මෙහෙම පණවිඩයක් කිව්වා. අපි ඉක්මනට යං කීවා. අපි ඉක්මනට අනතුරක් වෙන්න කලින් මේ දූපතෙන් යං කීවා. දේව කෝපයක් ඇති වෙලා තියෙන අපි ඉක්මනින් මේ දූපතෙන් යං කීවා. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේට හිතයිෂි අර වෙළඳ පිරිස අතර හිටපු අය විතරක් එකතු වුණා. ඒ අය කිව හරි ඔබ කියන ඕනම දෙයකට ඔබ බුද්ධිමත් කෙනෙක් අපි යං කියලා හැමෝම නැව්වල නගිද්දී පිරිසක් කිව්වා අපි එන්නේ නැහැ කියෝ. මේක අපිට ලැබිච්ච මේක අපිට පිනකට ලැබිච්ච තැන මෙච්චර හොඳ දූපතක් දාලා අපි යන්නේ නැහැ. ඌවා කවුද කියලා පිළිගන්නේ? ওই දෙවියන් කවුද ඇහුව පිළිගන්නේ? ඕක නිකන් හීනයක් වෙන්නේ නැති කිය. බෝසතාන් වහන්සේට අර පිරිසටත් විහිළු තහළු කර කර නිന്ദා පහස කර කර අර පව්කාරයෝ ටික අර දූපතේ ඉතුරු වුණා. පින් ඇති අය අර නැව්වල නැගලා ඉතනින් පිටත් වුණා. පිටත් වෙලා සාගරේ ටික දුරක් යනකොටම මහා මුහුද කැළඹිලා විශාල රළ පහරක් අර දූපත ඇතුළට ආවා. ඒ ආපු සුනාමි රළ පහරෙන් අර හිටපු පව්කාරයෝ ටික විශාල පිරිසක් අර දූපත විනාශ කරගෙන ගස්කොළන් කපමින් විනාශ කර කර හිටපු බොහෝ පිරිසක් එදා මිය ගියා, විනාශ වෙලා ගියා. එතකොට මේ සිදුවීම අපේ ජාතක පොතේ සඳහන් වෙන සිදුවීම. මේකේ නම තමයි සමුද්‍ර වාණිජ ජාතකේ. එතකොට අපිට පේනවා ස්වභාව ධර්මයේ විනාශ කිරීම. ගහකොළ සතා සිව්පාවා මේ පරිසරයට අයිති සබහා දහම විනාශ කිරීම ස්වභාව ධර්මයේම විශාල විපත් ඇති වෙන කාරණයක්. ඒ නිසා සමහර වෙලාවට කීප දෙනෙක් සුළු පිරිසක් මේ කරන විනාශයක ප්‍රතිඵල බොහෝ පිරිසකට භුක්ති විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. දැන් හිතන්න මුහුදු රළපාරක් එනකොට ඔය අතරතුර සිල්වත් අය, ගුණවත් අය කර කියා ගන්න බැරි මිනිස්සු ඉන්න පුළුවන්. හැබැයි
ඔවුන්ටත් ඒ දුක විඳින්න සිද්ධ වෙනවා ස්වභාවික විපත් ඉදිරියේ සමහර වෙලාවට දැන් හිතන්න බැමිණි තියා සහාය ඇති වුණා විශාල සාගතයක් නියඟයක් අපේ රටේ අවුරුදු 12ක සාගතයක් ගැන තියෙන ඉතිහාසෙ රහතන් වහන්සේලා වැඩ සිටිය කාලයක් උන්වහන්සේලාත් පීඩා වින්දා කැලෑවල් වල බණ භාවනා කරගෙන ධර්මයේ දියුණු කරගෙන පුරුදු කරගෙන ගුණධර්ම වඩාගෙන නිවන් අවබෝධයට මහන්සි ගනිමින් හිටපු බොහෝ පිරිසක් පීඩාවට පත් වුණා උන්වහන්සේලාත් දුකට පත් වුණා ඒක තමයි ස්වභාව ධර්මයේ හැටි ඒ නිසා පින්වතුනි ස්වභාවික විපත් එන්න එන්න වැඩි වෙන කාලයක් ධර්මයේ සඳහන් වෙනවා මිනිසුන්ගේ ආවිෂ අවුරුදු 100න් පහලට පිරිහෙනකොට මනුස්ස ලෝක කියන්නේ ලෝකේ අපායවල වගේ කියලා මිනිසුන්ගේ ආවිෂ දීර්ඝ කාලවල අවුරුදු දහස් ගණන් ආවිෂ දීර්ඝ කාලවල මනුස්ස ලෝක දිව්‍ය ලෝක වගේ කියලා සඳහන් වෙනවා ඔබ අහලා ඇති සක්විති රජවරු ගැන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති සක්විති රජවරු ලෝකේ පහළ වෙනවා සිවුරග සේනා පිරිවරාගෙන අහසින් ගිහිල්ලා ලෝකේටම පංචශීලයෙන් අනුශාසනා කරමින් ධාර්මිකව ලෝකේ පාලනය කරන රජවරු ගැන අහලා ඇති හැබැයි අද අපිට ඒවා සුරංගනා කතා වගේ කෙනෙකුට හිතෙන ඕවා ඉතින් කොහේ පිළිගන්නද ඔහුම රජවරු ගැන ඒ මීට අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකට පෙර මිනිස්යාගේ ආවිෂ දීර්ඝ කාලවල ලෝකේ මනුස්ස ලෝක කියන්නේ දිව්‍ය ලෝක වගේ කියනවා එවැනි කාලවල කාමාවචර දෙවිවරු ඇතැම් දිව්‍ය තලවල ඉන්න දෙවිවරු පවා මනුලව හිත පිහිටවනු අපිට මනුස්ස ලෝක හොඳයි මේ කාලේ දිව්‍ය ලෝකයට වඩා මනුස්ස ලෝක සැප බහුලයි කියලා දෙවියන් පවා මනුලව හිත පිහිටවනවා කියන හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මිනිස්සුන්ගේ ආවිෂ අඩුවෙලා අවුරුදු 100න් පහලට ආවිෂ පිරිහෙන කාලයක් එනවා අවුරුදු 100 මට්ටමට එනකොට මිනිස්යාගේ හිත්වල පාපී අකුසල් සියල්ල බලවත් වෙලා අවසానයි කියන. අවුරුදු 100 මට්ටමේදී විකෘති කෙලෙස් තුනක් මිනිස්යාගේ මනසේ වැඩෙනවා. ඒකට ධර්මීය කියන්නේ අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මීය කියන මෙන්න මේ තුන වැඩෙනවා. අධර්ම රාගය කියන්නේ මිනිස්සුන්ගේ රාගයෙන් විකෘති වෙලා සාමාන්‍ය හිතා ගන්නවත් බැරි විකෘති විදිහට මිනිස්සු සත්තු වගේ අද බලන සමාජෙ දිහා අම්මා තාත්තා අඳුරන්නේ තමන්ගේ දරුවා අඳුරන්නේ සහෝදරයා මේ ආච්චි සීයා නේද වයස ගුරුවරයා නේද ඒ කිසිම සමාජ සම්මතයක් නැතුව මිනිස්සු සත්තු වගේ විකෘති විදිහට හිතා ගන්න බැරි විකෘති ආසාවන්ගෙන් පෙළෙන ලෝකයක් විෂම ලෝභේ ලෝභකම ඉහවහ යනවා මිනිස්සුන්ට ඕනම අපරාධයක් කරන්න මිල මුදල් සමහර ලාවට මිනී මරන්නේ පුංචි දෙයකට එක්ක චේන් එකක් හඩා ගන්න කරාඹු දෙයකට සමහර ලාවට වටිනාකම රුපියල් 1500 2000ක් වෙයි එක්ක අර පිහියට බෙල්ලට පිහිය තියලා සමහරට බෙල්ල මිරිකලා පිහියෙන් ඇනලා කඩාගෙන යන චේන් එක සමහර ලාවට මේක ව්‍යාජයකක් ඉමිටේෂන් එකක් වෙන්න පුළුවන් ඒ නිසා සම පුංචි දෙයකට අද පොඩි මුදලට මිනී මරණ මිනිස්සු මහා අපරාධ කරන්න හිතා ගන්න බැරි අපරාධ වලට සමාජෙ පෙළඹෙන කාලයක් ලෝභකම කියන එක විෂම වෙලා විකෘති වෙනවා ඊළඟට මිත්‍යා ධර්මය එතන මිත්‍යා දෘෂ්ටිය වගේම මිත්‍යා ධර්මයේ හැටියට පෙන්වන්නේ ලෝකෙ මිනිසුන්ගේ ආවිෂ අවුරුදු 100න් පහළ වෙනකොට මිනිසුන්ගේ විකෘති ආශාවන් එක්ක මිත්‍යා දෘෂ්ටික විශ්වාසත් එක්ක ඊටමත් විකෘති ලෝකයක් මතුවෙනවා බුදුරජාන් වහන්සේ පෙන්වන මෙන්න මේ අධර්ම රාගේ විෂම ලෝභේ මිත්‍යා ධර්මයේ බලවත් වෙන්න අවුරුදු 100 ඉඳන් වේගෙන් ආවිෂ පහළට පිරිහිලා අවුරුදු 10ට ලෝකේ මිනිස්සුන්ගේ ආවිෂ පිරිහෙන. එහෙම පිරිහෙනකොට අවුරුදු 100න් පහළට ආවිෂ වැඩි අඩුවේගෙන යන කාලේ ලෝකෙ එන්නේ ස්වභාවික විපත් වැඩි වෙනවා. අද අපි ඉන්නේ එහෙම කාලෙක. යුද්ධ ලෝකේ වර්ධනය වෙලා 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු අවි ආයුධ වලින් මිය යන කාලයක් අනාගතේනවා කියන්නේ.
ඊළඟට අමනුෂ්‍ය විපත් අපි දැන් ඒක පැත්තක තියමු අමනුෂ්‍ය අපිට පේන්නේ නැති නිසා හරි ලෝකේ අධර්ම රාගයේ විෂම ලෝභී මිත්‍යා ධර්මයේ බලවත් වෙනකොට මේක තියෙනවා අංගුත්තර නිකායේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් උන්වහන්සේ සඳහන් කරනවා මහා සාල කියන සූත්‍ර දේශනා අංගුත්තර නිකායේ තික නිපාති සඳහන් වෙන්නේ මිනිස්සු අධර්ම රාගයෙන් විෂම ලෝභී මිත්‍යා ධර්මයෙන් යුක්ත වෙනකොට සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා කියලා සඳහන් වෙනවා අනාගතේ ගම් නගර ජනපද අමනුෂ්‍ය ග්‍රහණයකට අහු වෙලා අමනුෂ්‍ය විපත් වලින් සිය දහස් ගණන් මිනිස්සු මැරෙනවා කියන ස්වභාවික විපත් යුද්ධ අමනුෂ්‍ය විපත් වසංගත දවසින් දවස වැඩි වෙන යුගයක් ඒ නිසා අද ලෝක යුද්ධ පැත්තෙන් ගත්තොත් අද මේ වෙනකොට ආයමත් ලෝකේ බලවත් රටවල් යුද්ධයකට අරා දෙනවා දවසින් දවස න්‍යාස්තික ආයුධ අත්හදා බලමින් ඔවුන් ඒවා තරඟෙට තමන්ගේ රටවල් වල මේවා නිපදවමින් තමන්ගේ බලය පෙන්වන්න මේවා අත්හදා බලන ඔබ මේ දවස්වල ලෝකේ ගැන අවධානයෙන් හිටියනම් ඔබ දකින්න ඇති ඊයේ පෙරේදා මුහුදු පතුල ඇතුලේ පුපුරෝලා න්‍යාස්තික බෝම්බයක් කෘතිම සුනාමියක් ඇති කරලා රටවල් විනාශ කරන්න පුළුවන් ආයුධයක් අත්හදා බැලීමක් කරා. එතකොට මේ වගේ ආයුධ අද අත්හදා බලමින් ලෝකේ න්‍යාස්තික ආයුධත් එක්ක ලෝකෙම සුණු විසුණු කරන්න පුළුවන් තරම් ආයුධ හදාගෙන ඉන්න ලෝකෙ පුංචි වෙලාවක් ඇති ලෝක යුද්ධයක් පැටලු පළවෙනි ලෝක යුද්ධේ වගේ නෙමෙයි. දෙවෙනි ලෝක යුද්ධේ වගේ නෙමෙයි. ආයමත් අනාගතයේ යම් බලව රටවල් අතර යුද්ධයක් ඇති වුණොත් අද තියෙන තාක්ෂණේ අද තියෙන ආයුධ අද තියෙන මේ න්‍යාස්තික ආයුධත් එක්ක සුළු වෙලාවක් ඇතුළත ලෝකෙම අලු දූවිලි කරලා දාන්න පුළුවන් තරම් ආයුධ හදාගෙන ඉන්නේ. ඒ නිසා අනාගත ලෝකයේ යුද්ධමය විපත් වලින් විශාල විපත් වලට පත් වෙන කාලය. රට රටවල් අතර ගත්තත් අභ්‍යන්තර යුද්ධ ශාස්ත්‍රවාදී කණ්ඩායම් ආගමික කණ්ඩායම් හැම පැත්තෙම බෙදිලා යුද්ධ කරගන්නවා මරා ගන්න ලේ පිපාසාවෙන් ජීවත් වෙන විකෘති ලෝකයක් ඒ අතර දවසින් දවස භූමිකම්පා නායාම් සුලිසුලං කුණාටු ගම් වතුර ගිනි කඳු පිපිරි නොඑක් විපත් එක්ක ලෝකේ සිය දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මැරෙනවා මේ වසංගතෙන් මේ වෙනකොට කොච්චර මිනිස්සු මැරිලාද මිලියන ගාණක් මිලියන 3ක් ලක්ෂ 30කට අධික පිරිසක් ලෝකේ මේ වෙනකොට මිය ගිහිල්ලා දවසකට කී දෙනෙක් ලෝකේ පණ අදිමි මොනතරම් භයානක අනතුරකද ඒ නිසා පින්වතුනි පුළුවන් තරම් ගුණධර්ම රකින්න ධර්මී පිහිටන ලෝකෙම විකෘති වෙච්ච විනාශේ කරා යන ලෝකෙක මෙහෙම හරි බණපදයක් අහන්න ලැබෙන්නේ පෙර පිනකට මේ තරම් භයානක ලෝකේ පුරා මේ වසංගත පැතිරෙමින් විපත් පැතිරෙමින් යන ලෝකෙක මෙහෙම හරි ඔබ විපතකටපත් නොවි ඉන්න කෙනෙක් නම් ඔබ සතුටු වෙන්න පෙර පිනක් නිසා මම මෙහෙම හරි අද බේරිලා ඉන්නවා මොන තරම් කරදර තිබුණත් අපි කාටත් ප්‍රශ්න ඇති ආර්ථික ප්‍රශ්න ජීවත් වෙන ප්‍රශ්න ගෙවල් වල ප්‍රශ්න හම්බ කරන ඒවා ණය වෙච්ච ඔය කාටත් තියෙනවා හැබැයි වේලක් අර වේලක් කාලා හරි තියෙන ඇඳුමම හොද හොද ඇඳගෙන හරි මොන තරම් ප්‍රශ්න තිබුණත් අපිට ලෝකේ වටිනාම දෙයක් ලැබිලා තියෙන බුද්ධ ශාසනයක් මුණ ගැහුණා අන්නේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න දක්ෂ වෙයි ඒ නිසා දවස ගානේ බණහන් එක බණක් හරි අහන් මේ වෙලාවේ පින තියෙන කෙනා හැමෝටම අපි කොච්චර කිව්වත් පෞකාරය සමහර ලාවට මේ බණ ටික අහලා ආයමත් අකුසලයට වැටෙනවා තමයිට අහින බණ ටිකටත් කේන්තියක් පින්කමක් ගැන කියනකොටත් තරහ යනවා ඒක තමයි මනසේ තියෙන භයානක පැත්ත අකුසලයට නැඹුරු වෙච්ච මනස පෙර පින තියෙන කෙනා බණ ටික ඇහෙනකොටම ජීවිතේ වෙනස් කරගන්න අඩුම ගානේ මේ කාලේ මේ වසංගත කාලේ ඉදිරි මාස කීපේ අපේ රටට ලෝකයට බොහොම තීරණාත්මක කාලයක් ඒ නිසා ආයමත් පුළුවන් තරම් ගෙවල් වලට වෙලා ආරක්ෂිතව කටයුතු කරන් හදිස්සිම වෙලාවක බඩුවක් මුට්ටුවක් ගේන්න රස්සාවට යන්න ඕන වෙලාවක
ජීවිතය අවශ්‍යමතාවයකට එළියට යද්දී පුළුවන් තරම් ඔබේ ආරක්ෂාව සහතික වෙන විදිහට පුළුවන් තරම් මුඛ ආවරණ එකක් නැත්නම් දෙක තුනක් හරි දාගෙන අමාරුවෙන් හුස්ම ගත්තත් ලෙඩෙන් බේරෙන්න පුළුවන් විදිහට අත් හොදලා මේ පරිස්සම් වෙලා පුළුවන් උපරිමෙන් ඔබ ආරක්ෂාවෙන් ඒ අතර ගෙවල් වල හැමදාම බුදුන් වදින රතන සූත්‍රේ තුන් සූත්‍ර කියන්නේ තමම්ම ගෙදර තුන් සූත්‍ර කියලා පිරිත් පැන් එකක් තියලා ගෙදර ඒ පිරිත් පැන් ටික ගේ වටේට ඉහින්න නිතර තුනුරුවන් ගැන සිහි කරලා අදිෂ්ඨාන කරගත් තමන්ගේ පෙර පින් බලේ මේ තුනුරුවන් වන්දනා කරලා මේ රැස් කරගන්න පිණේ මේ වසංගතයෙන් අපිව ආරක්ෂා වේවා කියන අදිෂ්ඨානේ දවස ගානි තුනුරුවන් ගුණ සිහි කරලා අදිෂ්ඨාන කරන් විශේෂයෙන් බක්කුල මහරහතන් වහන්සේව සිහි කරන් උන්වහන්සේ තමයි මේ ගෞතම බුද්ධ ශාසනයේ නිරෝගී සම්පන්නින් අග්‍රස්ථානෙ ලැබුවේ මේ ගෞතම බුද්ධ ශාසනය තුල කල්ප ගණන් සසරේ පාරමී පුරලා කිසිම පුංචිවත් ලෙඩක් නැතුව අග්‍රස්ථානෙ ඇතුව දීර්ඝායුෂ ලැබමින් නිරෝගීව වැඩ ඉඳලා පිරිනිවන් පාපු මේ බක්කුල මහරහතන් වහන්සේ මෙනෙහි කරා උන්වහන්සේ වෙනුවෙන් අපි හොරණ සීල ස්වර්ණ පුණ්‍ය භූමියේ මහා සෑයක් ඉදි කරන බක්කුල මහා සෑය ඒ මහා සෑයේ පිහිට බක්කුල මහරහතන් වහන්සේගේ ආශිර්වාදයේ විශේෂයෙන් තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලින් මේ තුනුරුවන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදයේ ලක්වාසි ලෝවාසි හැම දිනාටම සැලසේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරනවා විශේෂයෙන් අපි නැවත නැවතත් පින් දෙමින් අපි රටක් වශයෙන් අපි හැමෝම හැමදාම නිතර සිහි කරමින් අපි ආශිර්වාද කර යුතුයි ඔබ වෙනුවෙන් මේ රෝගයෙන් රට නිදහස් කරගන්න ඔබව බේරගන්න මේ රෝගීන් වෙනුවෙන් ජීවිත කැප කරමින් කටයුතු කරන සෞඛ්‍ය අංශ වෛද්‍යවරු හෙද සේවිකාව රෝහල්වල කටයුතු කරන සියලු දෙනා ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ත්‍රිවිධ හමුදා විශේෂයෙන්ම පොලිසිය ආරක්ෂක අංශ මේ හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය සියලු දෙවියන්ගේ පිහිට රැකවන සැලසේවා ඔබට රටට ලෝකයට නිරෝගී සම්පන්නිය පිණිසම සියලු දෙවියන්ගේ පිහිට රැකවන සැලසේවා මේ වසංගතයේ ඉක්මනින්ම අපේ රටෙන් වගේම ලෝකෙම දුරු කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් වාසනාවම ලැබේවා 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 කියලා අපි ඔබ හැම දිනාටම සිහිපත් කරමින් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි සදහවතුනි ඔබ වෙනුවෙන් අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව එලෙසින් පවත්වන්නට යෙදුනේ හොරණ සීල සුවරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක ධූරන්දර අතිපූජ්‍ය ගලිගනුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ විසින් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත් පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ සදහවතුනි ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වයගෙන කටයුතු කරන්නට යෙදුනේ නාවල පදිංචි ලීලා සුමනා කුසුමා ගාමිනී රංජනී නිමල් යන සහෝදර සහෝදරියන් සහ ලලනි ගීතානි රංජිත් ගුණසේකර සහ ධර්මසිරි ලියනගේ යන ඥාති සහෝදර සහෝදරියන් සහ මුණුපුරු මිනිබිරියන් ඇතුළු පිරිස විසේ ඔවුන්ගේ අරමුණ වී තිබුණේ මීට වසර 35කට පෙර පරලෝ සැපත් එම්.පී. විලියම් ද සිල්වා කමල මුදලාලි ආදරණීය පියාණන්ටත් මීට වසර 10කට පෙර පරලෝ සැපත් නැන්සි දලුවත්ත ආදරණීය මෑණියන්ට සහ ඔවුන් නමින් මිය පරලව ගිය
සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින්පෙත් පැමිණවීමයි. ඒත් එක්කම සුජීවත්ව වාසය කරන පවුලේ සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් නිවන් මගට පිවිසීමට මම්පෙත් විවර වේවා යන ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ අරමුණ වී තිබුණා. ඔවුන්ගේ එසියලු අරමුණු සාක්ෂාත් වේවා. අද දවසේ ලක්කඩ සිත නිවන බුදුබණ සුමදුර ධර්මානුශාසනාවේ දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මිය පරලව යන්නට යෙදුණු සැමට මේ පින්පෙත් අනුමෝදන් වේවා. සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් සියලු දෙවියන්ගේ රැකවරණයත් ලැබේවා. අවසන දායකත්වයේ ගෙන කටයුතු කළ සියලු දෙනාට සේම ධර්ම ශ්‍රවණය කළ ඔබටත් මේ සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමු ගන්නවා. 0751551356 දුරකථන අංකයට කතා කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමදුර ධර්මානුශාසනාවන්හි දායකත්වයෙන් කටයුතු කරන්න. එවෙනුවෙන් ඔබට පින් සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.